මේ අරුබුද මේ විදියට යනවා කියන්නේ අන්නම් කියන්නේ තව තව නැති නැති මේ ප්‍රශ්න වැඩි වෙන්නේ ආ කවුරුත් මෙයා ගණන් ගන්න නැතුව හිටියොත් දැන් මොකද්ද ඔයා මේ ඒ පාර කියන අරුබුදේ දැන් තියෙන අරුබුද ටික මදිවරද දැන් මේවා නම් දැන් අපිට පත්තියන් වෙලාන තියෙනේ වා ටික තව මොනවද ඔය දැන් මේ අපි හරි අපි තෙල් ඉන්ධන අරුබුද අරගෙන බලමු හරි ගණන් බලමු මේ විදියට ගියොත් එහෙම දැන් ඉන්ධන අරුබුද නැහැ කියලානේ අමුතුමා කියන්නේ දැන් ওই පෝලිං වල ඉන්නපා තෙල් සප්ලයි එක හම්බෙනවා ඈ එහෙම ප්‍රශ්නයක් නැති කියලා කියන්නේ හරි ඉතින් ලයිට් කපන්නෙත් නැහැ කියලා එමුතුමා කිව්වනේ නේ මේකයි අරුබුදයක් නැහැ සෝරි අරුබුදයක් නැහැ අපි ඉවයි ආසාවට පෝලිමට ගිහින් ඉන්නවා සෙට් වෙලා දැන් අර පුරුද්දට වගේ ඉන්නවා වගේ එහෙම එකක් ඊයේ මම පාරට බහලා බැලුවා සමහර මිනිස්සු අංජුව හරි දවස් දෙක දෙක තුන එක දිගට එක පෝලිමේ එක තැනටලා ඉන්නවා හරි එකම ඇඳුම පිටි සමහරට යන්න දෙන්නේ සමහරලාට හස්බන්ඩ් ඉන්නවා පෝලිමේ වයිෆ් උදේට දවල්ට රැට බත් එක අරගෙන ස්පිරිතල් ලෙඩා බලන්න එනවා වගේ හරිද ඒක 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 හරි මේ දැක්කාම හරි දුක හිතෙනවා ඊළඟට සමහර අපේ මිනිස්සු මම එක කියලා මුලදිත් අපි අපිට උදව් කර ගන්නවා කියලා හරිද අපේ මිනිස්සු සමහර අය තේ හදලා ගෙනත් දෙනවා ළඟපාත ගෙවල් වල ඉන්න කට්ටිය කූල් ඩ්‍රින්ක්ස් ඊට පස්සේ මොන මොන හරි තින් කෝලිං වල ඉන්න කට්ටිය ගෙනත් දෙනවා දැන් දන්සල් දෙන්න මේ වෙසක් කාලෙම එන්න ඕනේ නැහැ නෑ 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 හරි ඕනලාක දෙන්න පුළුවන් ඉතින් හරි මේ නෙමෙයි දැන් සුද්ධ වගේකුත් ඊයේ දීලා තිබ්බ දන්සලක් හරිම අඩම්බරයි තින් මේ කියන්නේ මේක ඉඳලා බලන්න ඕනේ පොල ඕක මේ ඔයාට දැනෙන්නේ නැත්නම් මොකද හරිද මොක කොහෙට තෙල් ගහන්නද ඔයා දැනෙන්නේ නැගෙන තින් එන්නේ පික් කොපියන්තයක ට්‍රාන්ස්පෝර්ට් එකේ පියන්තර බෙන්සින් දෙන්න කියලා දම්ම ගන්නවා හෙලිකොප්ටර්ස් වලට තෙල් ඕනයි අපි මේ හෙලිකොප්ටර්ස් වලින් ගියා කියලා මොකෝ ඔයා තෙල් ගහන්නේ නැතුව මේ පා වෙලා යනවා ඔයාට කියන්න වෙනදට සති අන්තයක් ගාවක ඌවා බං අපි රටවටේම යනවා මේ පාර සති අන්තේ රටවටේ නෙමේ බං චෙඩ් එක වටේ ගියේ අපෝ ඇත්තමයි සෙඩ් එක වටේ යනවා සෙඩ් එක වටේ යනවා පැය තුනක්ම එකම දැනනේ පැය තුන හොඳ තුන පැය තුන හොඳ තුන එමක එක තමන් ඉන්න ස්ථානයේ අඩියක් ඉස්සරහට තියන්න පැය තුන අඩියක්වත් ඉස්සරහට පැය තුනකින් තියන්නේ නැහැ බං බවුසරේ එන්නත් පැය පහක් ගියා ඉතින් කොහෙද බවුසරේ ආවේ පැය පහක් විතර ගිහිල්ලා ඔය තෙල් පෝලිං වල ඉන්නානේ එක එක කට්ටිය හරි ඒ විවිධ චරිත හරි දැන් ඔයා දන්නේ නැතුව නොදැනුවත්වම හරි ඔයත් ඒ වගේ එක චරිතයක් දැන් ඔන්න උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඔය තෙල් පෝලිමේ ඉන්න එක කැරක්ටර් එකක් උනන්දුවා හරි එයා මේ හරි උනන්දුයි ෂෙඩ් එකේ තෙල් මට්ටම ගැන ඇලර්ට් එකේ ඉන්නේ අනිත් අයවත් දැනුවත් කරනවා කොට රොමා පොර තමයි වලි සීන් එකේ ඉන්නේ හරි කවුරු පෝලිම් පැන්නොත් එම අන්න හරි වලි බලන් හිටවා වැද්දෙන් ඔබයි බලන් හිටාන් හරි හරි පෝලිම් පයින් සෙට් එකෙන් ගේම ඉල්ලන්නේ පොර තමයි හරි නිදි කුම්බා කට කපලා නිදි හරි අනිත් වාහන එක එක සනීපයි ගෙදර දියන් නම් බෙන්නේ නැහැ එකත් එකත් ඒ ඔබ නේද ගෙදර හිටියලා ගෙදර වැටි කණ්ඩත් මේ සනසිල්ල දියන්න පුළුවන් අරගෙන පෑතලක් පාක එකතන ලයින් එක හදාගත්තාම වැඩි බයික් එක තමයි ඔය වැඩි කරන්න බැරි බයික් එක කොහොමද දාගන්නේ නෑ ගන්න බෑ හැබැයි අනිත් වාහන වල ආයට වෙනවා සැරින් සැරේ ඇවිල්ලා නිදි කුම්බව නැගිටවන්න හරි අනිත් එක තමයි බුකියා එයා තෙල් පෝලිම ගැන බුකිය නිතරම අප්ඩේට් දානවා ෆිල්ම් පිස්සත් ඉන්න හරි එයා සීට් එක කඩාගෙන කකුල් එලියට දාගෙන හරි ෆෝන් එකේ ෆිල්ම් බලනවා උපාසක මැදියම් රෑ උවද පිරිත් දමාගෙන අසයි බෙබා කියන්න ඕනේ වටේ ඉන්න අයට දෙනවා බෙබා මට සේවා කරනවා වගේ හරි හරි ඕකේ ට්‍රැෆික් පොලිස් එයා පෝලිමේ ඉස්සරහට යවන වාහන ටික වාහනවල දිග පළල පිළිබඳ මනා අවබෝධයක් යාට තියෙනවා අනිත් එක්කෙනා තමයි දාර්ශනිකයා එයා තෙල් ප්‍රශ්නට විසඳුම් යෝජනා කරමින් තමයි පෝලිමේ ඉන්නේ තව ඉන්න දෙතුන් දිනේ කොහොම කියන් යන්නේද කඩිප්පුවා පෝලිමේ කෙලවර සිට ෂෙඩ් එක දක්වාත් ෂෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදි යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි අංකල් චමින්ද පුතා ටෝක් එකෙන් කතා කරයි අංකල් චමින්ද සෑහෙන දැනුමක් සතුය ආදි කාලයේ දේවල් ගැනද කතා කරා ප්ලග් එක කලින් දැනගෙන සිටීම අදාල නැත කෙලින්ම මචං ගහගෙන කතාවට සෙට් වෙයි කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේ ලෝඩ් පකීර් අනිත් අය සමග කතා නැත තනිවම වාහනේ AC දමාගෙන ඇතුළට වී සිටි එළියට බහින්නේම නැත හිනා වෙන්නේද නැත
ඌට තේරෙන්නේ ඉතුරු තෙල් ටිකක් ඉවරුණාට පස්සේ තීරු ටිකක් ඉවරුණාට පස්සේ චෙඩ් එක ගන්න තල්ලු කරන්න අනිත් තුන් ඕන නෝ කියලා විතරක් එතකොට තේරෙයි. කැන්සිය ඕනේ කියලා. දායකයා අර ආ කිව්ව සෙට් එකේ බිස්කට්, බීම, තේ වගේ දේවල් අහල පහල සෙට් එකටම අරන් ඇවිල්ලා සංග්‍රහ කරනවා. පවුලයාත් ෆුල් සපෝට් එක දෙනවා. කෝපි වගේ දේවල් සරින් සරේ ගෙදර ගින් හදාගෙන එනවා. මෙන්න අපේ පවුල. අහි කුන්ටිකයා. මුළු පවුලම වාහනේ. උන්ට ගෙදර ඉන්නා වගේ තමයි. පොලිටිකා පක්ෂ විග්‍රහයක් කරයි. එක එක පක්ෂ ආණ්ඩු කරන විදිය විග්‍රහ කරයි. එක එක පක්ෂ මේ ප්‍රශ්න විසඳන විදියද විග්‍රහ කරයි. අනිත් එක්කෙනා තමයි හොඳම එක්කෙනා බවුසර් පිස්සා. ඕකේ? එක එක බවුසරවල ධාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දැස බලා සුවඳින් පෙට්‍රල්ද ඩීසල්ද කියලා වටිනවා අම්මෝ. ඒකලම් වටිනවා ඒ චරිත කොහෙන් ගියත් වාගේ පොලිමක තියාගන්න ඕන චරිතයක් ඒක. ඇත්තටම අත්තෙල් පොලිමේ ඉඳලා තියනා නම් පොලිමේ හිටපු එක දවසක්වත් එපා වුණේ නැත්තේ මෙන්න මේ වගේ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. අනේකයි අපි කියන්නේ ලංකාවේ, හදවතින්ම ලංකාවේනේ. හැබැයි මේ මේකුත් තියෙනවා. සැබෑ ආදරයක් තෙල් පොලිමේ කෝද හමුවිය හැක. කොහොමරි මම පොලිමේ හිට ගන්න කියලා කල්පනා කරලා ගෙදරින් ඊට බහිනකොට මම පොලිමේ ගේත් පහු කරන් ගිහිල්ලා. Surprise! ගාවින් ගේත් පහු කරන් පොලිම ගිහිල්ලා. අපරාධ කියන්න බෑ, ගිහිල්ලා ගේත් පහු කරන් කොනේ හිටගත්තේ.